අයිබෝන් ශ්‍රී ලංකාවාසි සියලු දෙනාට ඊයේ ඔබට මම සාක්ෂි සහිතව පෙන්නුම් කරා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ඉතාම සුළු කොටසක් වර්තමාන පොලිස් ප්‍රතිවරයා ඇතුළු කීප දෙනෙක් කුලියට මිනි මරණ කණ්ඩායම් මෙහෙවලා තියෙනවා. ඒ පුද්ගලයින් කවුද කින්ද මන්ද කියන එක සියල්ලම මං හෙළි කළා. අද ඔබ පුදුම වෙයි, ඊයේ මම කිව්වා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති මේ රත්මලාන රොහා කියන පුද්ගලයා මරන්නට රුපියල් ලක්ෂ 350ක කොන්ත්‍රාත්තුවකට අරගෙන ඒ අයිපි පත්මලාල් ලවා එක ඉටු කරවලා ඒ මුදල් කට්ටිය බෙදාගත්තා. අද වෙනකොට මට ඒ මගේ ඉතාම විශ්වසනීය තොරතුරු මා සතුව තියෙනවා. සාක්ෂි සහිතව ඒව අවශ්‍ය තැන්වලට අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා මම ඒව අද යොමු කරා. ඊට අමතරව විශේෂයෙන්ම මේ සඳහා මෙහෙවීම සිදු කරේ ඒ සිදු කෙරුවට තෑග්ග දුන්න දේශබන්දු තෙන්නකෝන් මේ මිනිමැරුම සිද්ධ කරේ හිතාමතාම පුද්ගලෙක් අත්අඩංගුවට අරගෙන ඒ පුද්ගලයා ඝාතනය කරනවා. ඝාතනය කරන්නේ එක සීන් එකක් හදලා. මේක ඉතාමත් බරපතල දෙයක්. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයෙන් සිදු කරපු බරපතල කළු පැල්ලමක්. මේක ඉස්සෙල්ලා හෝ පස්සේ හෝ කරලා ඇති. ඒත් මේ වගේ සාක්ෂි සහිතව හෙළි වුණු හෙළි කරගන්නට පුළුවන් වුණු පළවෙනි සිද්ධිය තමයි මේ. මොකද මාස ගාණක් තිස්සේ මේ පිළිබඳව මම සොයාගෙන සොයාගෙන ගියා. ඒ සඳහා මට නන් අයුරින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතාම හොඳ හදවත් තියෙන මිනිස්සු උදව් කරා. ඉහළ ඉඳන් පහළටම ඒ මිනිස්සු ඉන්න බව මම රටේ සමස්ත ජාතියටම කියනවා. මේ ඉතාම සුළු කීප දෙනෙක් තමයි මේ නින්දිත තුච්ච අමානුෂික දේවල් සිද්ධ කරන්නේ. ඒ කරන්න වෙන දෙයක් නැහැ සල්ලි වලට. ඒ අය කවුද කියන එක අද මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන පුද්ගලින්ගේ නංගන් ඇතුව මම කියන්නම්. ඊට ඉස්සෙල්ලා දැන් මේ සිද්ධි මේ රත්මලාන රොහා කියන පුද්ගලයා මීගමුවට ආසන්න තැනක රටින් පලා යන්නට සැඟවිලා හිටියයි කියලා කියනවා. නමුත් අපි බලමු මේක පාතාලය ගැන ප්‍රචලිතව කතා කරන රටේ ජනතාව පාතාලය පිළිබඳව ප්‍රචලිත වහන ඒ වගේම මීඩියා කියන එකකින් ඒ ඔවුන්ගේ මීඩියා සදාචාරය ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් ඔබ බලන්න මේකේ යටින් ලියලා තියෙන වැකිය සහ මේ ඉන්න පුද්ගලයා කවුද කියලා මේ කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් අහලා බලන්න. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? මේකේ තියෙන්නේ රත්මලානේ රොහා මරණයට පත් වීමට සුළු මොහොතකට ඉස්සෙල්ලා කිව්ව දේවල්. මේ කියන්නේ බැලුංගල කියන net fm වැඩසටහනේ. මම මේ නම කියලාම කියන්නේ මේක පිළිබඳව වෙනමම කතා කළ යුතු දේවල් තියෙනවා. මේ බැලුංගල කියන මේක ප්‍රබල සාක්ෂිය. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන විදිහට මම නෙමෙයි, ඒගොල්ලෝ බැලුංගල net fm එකේ කියලා මේක යටින් සඳහන් කරලා තියෙනවා. ඒ පටය සම්පූර්ණයෙන්ම අරගෙන මම ඒ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා මම යොමු කරනවා ඒ අවශ්‍ය තැන්වලට. විශේෂයෙන්ම මේ net fm බැලුංගලින් ඒ ප්‍රචාරය කරේ ඒ පෙන්වුවේ රොහා රත්මලාන රොහා කියන පුද්ගලයා. මේ සිද්ධියේ එහෙමනම් කොහොමද මෙහෙම අත්අඩංගුවට ඉන්නේ? එහෙමනම් කොහොමද මීගමුවට ගිහිල්ලා ඒ මිනිහා මිය යන්නේ? දැන් මේක පිළිබඳව සාක්ෂි සහ
අනිකුත් දේවල් පිළිබඳව තමයි මම කතා කරන්නේ. මේ අත්තරුන්ගෙන මේ අරගෙන ඉන්න එක පිළිබඳව මම කිසිවක් කතා කරන්නේ නැහැ. මොකද ඒ අත්තරුන් ගත්ත නිලධාරීන් සහ ඒ පිළිබඳව වගවීම ඔවුන්ට අධිකරණ මේ ක්‍රියාමාර්ග ඉදිරියේදී ඇති වෙයි. ඒක සාහතිකවම ඇති වෙනවා. මොකද මෙවැනි තත්ත්වයක් නැවත ඔය ශ්‍රී ලංකා භූමිය තුල ඇති නොවෙන්නට මම මේ පිළිබඳව අවශ්‍ය අනෙකුත් සහ ජාත්‍යන්තරවත් විශේෂයෙන්ම මම ඒ කටයුතු කරන්නට ඒ අවශ්‍ය පුද්ගලයන් සඳහා අද සාකච්ඡා කරා. මෙහිදී තියෙන ප්‍රශ්න කීපයක් සහ මේ පුද්ගලයන් කවුද කියන එක අඳුර ගන්න. විශේෂයෙන්ම මේ මෙතන ඡායාරූපවල ඉන්න මේ අයගෙන් මෙතන ඉන්නවා මේ ඉස්සෙල්ලාම ඉන්නේ නීති කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ඔය ඉදිරියෙන් ඉන්නේ දෙවනියට ඉන්නේ SSP රන්දනිය. ඔහු බාරේ තමයි මේ පියල්ලගේ යුනිට් එක තියෙන්නේ. මිනිමැරුම් සහ සංනිධාත්මක අපරාධ ගැටලීම් යුනිට් එක. ඊට පස්සේ මෙතන රවුල වවාගෙන එහා පැත්තේ අයිනෙන් ඉන්නේ ඒ පුද්ගලයා තමයි මහේෂ් කියන්නේ. මම මේ හේතුවක් තියනවා මේ පුද්ගලයා කවුද කියලා මේ රටේ ජනතාවට හඳුන්වලා දෙන්න. මේ මහේෂ් කියන පුද්ගලයා තමයි රැවුල වාගෙන එහා පැත්තේ ෆයිල් එකක් තියාගෙන ඉන්නේ. ඔහුට පිටිපස්සෙන් තමයි එන්නේ SIPL. ඊට පස්සේ මෙතන නැහැ තව නිලධාරීන් දෙන්නෙක්. මේ කණ්ඩායම බාරව ඉන්න පුද්ගලයා දැන්ට විශ්‍රාමිකව ගිහිල්ලා ඉන්නේ රිටයර් වෙලා ඉන්නේ CI නියුන්හැල්ල. නියුන්හැල්ල කියන පුද්ගලයා තමයි මේ මහේෂ්ලා මේ පියල්ලගේ කණ්ඩායම් බාරව එවකට යන්නේ පාලියගොඩ ස්පෙෂල් යුනිට් එක DIG ප්‍රසාද් රණසිංහගේ බස්නාහිර පළාත උතුර බාරව ඔහු ඉන්නකොට ඔහුගේ බාරේ තිබුණු යුනිට් එක තමයි. මෙතන පොලිස් සැරයන් පොලිස් කොස්තාපල් මඩවල සහ පොලිස් කොස්තාපල් ලියනගේ මේ රොහා කියන පුද්ගලයාට වෙඩි තැබීම සිදු කරපු පුද්ගලයා තමයි මේ මඩවල කියන නිලධාරියා. පැහැදිලිවම මේක ඝාතනයක්. සාක්ෂි සහිතව සහ ඉදිරියේදී අවශ්‍ය අධිකරණයේ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මම එතනින් එහාට කතා කරන්නේ නැහැ. මොකද හේතුව ඒක අධිකරණයට බාර කරනවා. මම ඉල්ලීමක් කරා විශේෂයෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය නීති ප්‍රජාවගේ මේ ආකාරයට පොලිසිය දිගින් දිගටම මේ වගේ සල්ලි වලට මිනි මරන්න පුළුවන්. මොකද දේශබන්දු තමයි වර්තමාන පොලිස්පති. එහෙමනම් සාක්ෂි සහිතව කටහඬවල් සහිතව තියෙනවයිට අමතරව තව පරවේෂණ සාක්ෂි පුළුවන්. දෙවනියක මේක පිළිබඳව අපරාධ ස්ථාන පරීක්ෂණයට ගියා සොකෝ. එහෙමනම් සොකෝ කියන ඒ කණ්ඩායම ඇයි එතෙන්න ගිහිල්ලා බොරු වාර්තාවල් හැදුවේ? මේ පිළිබඳව වහාම විනය පරීක්ෂණ සහ ඒ නිලධාරීන් පිළිබඳව කටයුතු කරන්න අවශ්‍යයි. ඔවුන් කටයුතු කරා හෝ නොකරා හෝ ඔවුන්ට විරුද්ධව අධිකරණ මේ ක්‍රියාමාර්ගයකට යම් කිසි දවසක ඒ අවශ්‍ය කටයුතු අපි කරනවා. ඒක එකක්. දෙවනියක තමයි මේ සොකෝ කියන එකට මුදල් ලැබෙන විදේශ ආධාර. මම මේ පිළිබඳ හොයලා බැලුවා. ඒකට ලැබෙන විදේශ ආධාර දැනගන්න හම්බෙලා තියෙන ස්වීඩිෂ් ආධාර. ඒක පිළිබඳ හොයාගෙන යනවා. මේ ආධාර ලබාගෙන මේ වගේ නිඳිත මිනි මරන්න සල්ලි වලට මිනි මරන්න කොන්තරක්කමෙන් මිනි මරන්නට නම් ඒ සල්ලි විදේශ රටවල සල්ලි යොමු කරන්නේ ඒ සල්ලි වහම නවත්තන්න අවශ්‍යයි. ඒ අවශ්‍ය කටයුතු අපි නොකර ඉන්නේ නැහැ. ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය වශයෙන් අනිවාර්ය මේ දේ කරනවා. ඊළඟ දේ තමයි දැන් මේ අත්තරමුඩ අරගෙන මේ මැරිච්ච සීන් එක බලන්න ගියපු යුක්තිෂ්ඨ කිරීම සඳහා ගියපු මහේස්ත්‍රාත්වරයා කවුද? මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ අධිකරණ මේ කාර්ය සටහන් නැහැ. කවුද ගියේ මේ මැජිස්ට්‍රේට්? එමනම් ඇක්ටිව් මැජිස්ට්‍රේට් කෙනෙක් නෝමලි සීන් විසිට් එකට යන්නේ. ඊළඟට කවුද ගියේ සහකාර පොලිස් අධිකාරි? ඒ සහකාර පොලිස් අධිකාරිවරයා ඒ සීන් එක විසිට් කරා නම් එතකොට අර බැලුංගලේ කියන විදියට මම දන්නේ නැහැ මම නෙමේ කියන්නේ ඒකේ කියන විදියට එහෙමනම් ඒ මොකද්ද? ඒක පිළිබඳව අධිකරණයේදී ඒක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙයි. දෙවනියක මේ සිද්ධියේ ඉතාම අමානුෂික ත්‍රිසම්ම දේ තමයි පොලිසිය කරපු ඔය IP පද්මලාල් සමග හිටපු කණ්ඩායම මේ වෙඩි තියන්න ගියපු මේ PL සමග ඒ කණ්ඩායම නියුන්හැල්ල SIPL මහේෂ් ඊට පස්සේ එතන හිටපු මඩවල ලියනගේ
ඒ නිලධාරී විශේෂ මේ නිලධාරීන් මේ වෙලාවේ මේ කට්ටිය කරපු ලස්සනම වැඩේ තමයි මෙතන හිටියා පොලිස් සැරයන් සම්පත් පොලිස් සැරේ පීසි මහේෂ් පීසි සංජීව ඊළඟට ඔය නිවුන්හැල්ලේ ඒ කණ්ඩායම මේක මේ වෙලාවේ ඔය රත්මලානේ කුඩු අංජු කියන පුද්ගලයා දැන්ට ප්‍රංශේ ඉන්න පුද්ගලයාට ලයිව් පෙන්නුවා මේ වෙඩි තියෙන එක ඒක පිළිබඳව කරුණු ඉදිරිපත් වෙයි මොකද iPhone දෙකක් දීලා තියෙන එකක් එක iPhone එකක් දීලා තියෙනවා දේශබන්දු දෙන්නකොට අනිත් iPhone එක මට තොරතුරු ලැබිලා තියෙන විදිහට අදටත් IP පද්මලා ළඟ තියෙන බවට ඔහු කියලා තියෙනවා එතකොට එහෙමනම් මේක මිනිහෙකුට වෙඩි තියලා මරනවා තවත් මිනිහෙකුට පෙන්වන්න තරම් කොච්චර තිරසං විදිහට පොලිසිය කඩේතු කරලා තියෙනවා ඒ වගේ කරලා සල්ලි අරගෙන ඒ සල්ලි බෙදාගෙන තියෙනවා කොහොමද ඒ සල්ලි බෙදාගෙන තියෙන්නේ ඒ සල්ලි බෙදාගෙන තියෙන විදිහ තමයි ඒ සල්ලි බෙදාගත්තේ මේගොල්ලෝ මේ විදිහට ලක්ෂ 150ක් වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝට් ඊට පස්සේ ලක්ෂ 20ක් දේශබන්දුගේ පීඒ අර අංජු ටෙලිෆෝන් කෝල් එක දෙන IP බණ්ඩාරට ඊට පස්සේ නිවුන්හැල්ලට දෙනවා නිවුන්හැල්ල සමගේ කණ්ඩායමටම කෝටියක් ඊට පස්සේ IP පද්මලාල් ගන්නවා ලක්ෂ 50ක් ඊට පස්සේ මේ පිළිබඳව රෝහා කියන රත්මලානේ රෝහා කියන පුද්ගලයාගේ ඝාතනයේ පිළිබඳව සියලු මොත්තු ලබාගත් ඔහු අත්අඩංගුවට ගන්න ඒ අවශ්‍ය කටයුතු කරගත් පුද්ගලයා තමයි ඔහු ඇවිදින් විකුම් නොහොත් මයියා කියලා මේ මයියා කියන පුද්ගලයා හරහා තමයි මේ පොලිසිය මහු අත්අඩංගුවට අරගෙන ඒ ඝාතනයට යන්නේ. එතකොට දැම්මඩ තොරතුරු ලැබිලා තියෙන විදිහට අද වෙනකොට මේ සියලුම නඩු කටයුතු සඳහා වියදම් කරන්නේ කවුද? අර රත්මලානේ දැන්ට ප්‍රංශේ ඉන්න කුඩු අංජු. ඉදිරියේදී මේ පිළිබඳව ඉදිරි අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමේ. මොකද මෙවැනි තත්ත්වයක් නැවත දවසක ශ්‍රී ලංකාව ඇති වෙන්න දෙන්න එපා. මේක සමාජයේ මහා ව්‍යසනයක්. මොකද මේ ඉතාම සුළු නිලධාරීන් කණ්ඩායම මේ නිලධාරීන් කණ්ඩායම තමයි එකතු වෙලා මේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේටම විශාල කළු පැල්ලමක් ඇති කරේ. අනිත් දේ තමයි අධිකරණයේ ගුණාට අන්දලා තියෙනවා. ඒ මහේස්ත්‍රාත්වරයෙන් නොගියේ ඇයි? ඒ වගේ මරණය සිද්ධ වුණා නම් අනිත් එක තමයි මේ තොරතුරු තියෙනවා මේ පුද්ගලයා මිය යනකොට ඔහුට හෑන්ඩ් කප් දාලා තිබිලා තියෙන්නේ. කොහොමද T56 අවියකින් හෑන්ඩ් කප් දාපු පුද්ගලයෙකුට වෙඩි තියන්න පුළුවන්කම හැකියාව ලැබෙන්නේ? ඒක බරපතල දෙයක්. මේක පිළිබඳව මට දැන් තොරතුරු තවත් මෙතන මම නොකියන තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා ඒ පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ඇතිවේ. විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා මේ පුද්ගලයා මියගිය පුද්ගලයාගේ ජාතකේ මට අවශ්‍ය නැහැ. ඔහු කල්ද සුදුද ඔහු පාතාලේද නැද්ද අදාළ නැහැ. කිසිසේත් පුද්ගලයෙකු මේ ආකාරයෙන් ඝාතනය කරන්න බෑ පොලිසියට. එච්චරයි. යම් කෙසේ මේ පුද්ගලයා මම කියන්නේ හොඳ පුද්ගලයෙක් කියලා. ඒ මියගිය පුද්ගලයාට ඉතාමත්ම ජරා ජීර්ණ වුණු චරිත සහතිකයක් තියෙන්නේ. නමුත් ලක්ෂ 350ක් අරගෙන මෙවැනි ආකාරයේ ඝාතනය සිදු කරලා ඒ ඝාතනයේ නීත්‍යානුකූල විදිය හරවලා පොලිසිය තුලින්ම පොලිසියේ සියලු දේවල් වලින් මේක වහන්න උත්සාහ කරනවා නම් ඒකට සමස්ත ජාතියක් සමාජයක් වශයෙන් ඉඩ නොදිය යුතුයි. ඒක කවුරු කරත් ඒකට ඉඩ දෙන්න එපා කිසි දවසක. ඒක විශේෂයෙන් ඊළඟට මෙතන පොලිස් දෙපාර්තමේන්තුවේ ඔය සිද්ධිය උතන ඇති වෙනකොට ඒ අභියෝග කෝ දැන් ඒ අභියෝග එතන තිබිලා තියෙනවා මයික්‍රෝ පිස්ටල් එකක්. අර ඇල්ටෝ ධර්ම කියන පුද්ගලයා කියනවා මේවා අපේ ළඟ නැහැ කියලා IP පද්මලා ඒ අවිය කෝ ඒ අවිය ඊළඟට රොහා කියන පුද්ගලයා වෙඩි තියලා තියෙන්නේ 9mm එකකින්. එතකොට මිලිමීටර 9 පිස්ටල් එකකින් වෙඩි තියලා තියෙන්නේ. ඊට පස්සේ එතන තියෙනවා T56. T56 ගෙනල්ලා දීලා තියෙන්නේ ඊට කලින් එදා මරන්න ඉස්සෙල්ලා තමයි ගෙනල්ලා දීලා තියෙන T56 යතුරුපැදියකින්. ඕක අධිකරණයේදී සාක්ෂිවල දීයි.
මේ ආකාරයෙන් මේ වෙපන්කෝ දැන් මේ මයික් මට තොරතුරු ලැබිලා තියෙනවා මේ IP පද්මලා ළඟ මේ අවි තියෙනවායි කියලා. මේ අවි දෙකක් IP පද්මලා ළඟ තියෙනවා කියලා. මොකද එක හඬපටයක් තියෙනවා. ඒ හඬපටේ තියෙනවා පැහැදිලිවම මම ඒ හඬපටේ මම අද ප්‍රචාරය කරනවා. ඒක පිළිබඳව ඇත්තටම නීති උපදෙස් මම ලබාගෙන තියෙනවා තව හඬපටයකට. මොකද හේතුව ඒ හඬපටය සමහර විටක යවන්න වෙන අධිකරණයට. මොකද හේතුව ඒකේ පැහැදිලිවම අමාර තොරතුරු තියෙනවා. ඒක කෙලින්ම මේ සිද්ධියේ තොරතුරු. එතකොට දේශබන්දු තෙන්නකෝන් ඔයා කියනවා නම් මේ ඔයාගේ කටහඬ නෙවෙයි කියලා. ඔයාගේ ඔෆිස් එකේ බෙල්ලක නෙවෙයිද ඔය ගහන්නේ? එහෙමනම් ඔය කටහඬ පරීක්ෂා නොකර අපි හිතමු එහෙනම් ඕක රෙකෝඩ් කරන්න ඔයාගේ ඔෆිස් එක ඇතුළට ඇවිදින් තමයි ඔය මිනිහා රෙකෝඩ් කරලා තියෙන්නේ. ඊළඟ දේ තමයි අර ඔයාට කෝල් එකක් එනවනේ. ඒ කෝල් එක එනකොට එහෙනම් ඔයාගේ ගෙදර ගිහිල්ලා තමයි ඒ කෝල් එක එනකොට ඔයාගේ අනිත් ෆෝන් එකට කෝල් එක එන්නේ. මොකද මේවා බිඳහැල නොහැකි සාක්ෂි. ඒවා ආයි කාටවත් තර්ක කරන්න දෙයක් නැහැ. ඒ කටහඬ ඔයාගේ නැද්ද කියලා ඔයා දන්නව ඔයාගේ හෘද සාක්ෂිය. මේ වගේ නිඳිත තිරිසන් වැඩ කරන්න එපා. මේ මොකද හේතුව දේශබන්දු ඔයා මතක තියාගන්න ඕනේ. මෙවැනි ඝාතන සිදු කරලා කවදාවත් මනුස්සකුට යහතින් ජීවත් වෙන්න බෑ. දිත්ත ධම්ම වේදනීය කර්මය මම අදහන. මං හිතනවා ඔයා බුද්ධ ආගම වෙන්නේ නැති කියලා. කුමන ආගමක් හෝ කවදාවත් තමුන්ට හරි තමුන්ගේ පවුලේ කෙනෙක්ගේ හරි ඔය අපරාධ වලට ඔයාට ඔයාලා පරිසම් දෙනවා. ඒක සබහා ධර්මයේ හැටි. අපි දැක්ක ඔయిత වඩා මහා ගෝඨාභය රාජපක්ෂ ඇඟිල්ල දික් කරලා කියන්නේ අරෝ මරන්න කියලා. අනුරසේ නනායක කොහොමද මැරුණේ? මම ඔయిత කලිනුත් කිව්වා. ඔයාට මතකයිද දේශබන්දු තෙන්නකෝන් මහත් එක්ක කතා කරපු දවසක මං කිව්වා මේ වැඩේ ඔයා කරොත් ඔයාට නවතින්න වෙන්නේ කොහෙද කියලා. ඒක අනිවාර්ය සිද්ධ වෙනවා. මොකද හේතුව? අද පොලිසියේ විශාල කලාවැටීමක් තියෙනවා. යුක්තිය කියලා පට්ටපල් බොරු නිකම් මේ අහිංසක දරුව ගෙනිහිල්ලා රිමාන්ඩ් කරන ඉතාම පහත් පෙළේ මන්ද මානසිකත්වයේ පෙළෙන පුද්ගලෙක් තමයි. මේ කොහෙවත් ඉන්න මිනිස්සු ගෙනිහිල්ලා ඔහොම කුඩු නවත්තන්න බෑ. ගෙමනම් කුඩු නවත්තන්න ඕනකම තිබිච්ච විශාල ප්‍රදේශයක් හිටියා ලංකාවේ. පොලිස්පතිවරු හිටියා, ජනාධිපතිවරු හිටියා. නමුත් ඒ කුඩු ජාවාරංකාරයෙන් පිටිපස්සේ දේශපාලකයෝ ඉන්න තුරු ඕක නවත්තන්න බෑ. හැබැයි මතක තියාගන්න තව මාස දෙක තුනකින් පත් වෙන නව ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පත් වෙනවා. අපි ජනතාවට සහතික කරලා කියනවා අද වෙනකොට ලැබිලා තියෙන සියලු තොරතුරු අනුව සමස්ත ජාතියක් එකතු වෙලා ඉන්නවා එක තැනකට එක මිටකට එකතු වෙලා ඉන්නවා මේ කාලකන්ණි දුර්දාන්ත පාලනයේ නැවත දවසක පත් නොවෙන්නට ජනතාවාදී පාලනයක් ඇති කරන්න. එදාට ඔය පොලිස් නිලධාරින් දුක් විඳන සියලුම පොලිස් නිලධාරින්ට ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය, ඔවුන්ට කිසිම ඉන්ෂුරන්ස් එකක් නැහැ, ඔවුන්ට රැකියාව පිළිබඳ එපා වෙලා තියෙන ඉච්ඡා භංගත්වයට පත් වෙලා තියෙන. අද පොලිස් නිලධාරියෙක් ඇක්සිඩන්ට් එකක් වුණොත් වෙන රටවල උදාහරණයකට ඇඟිල්ල තුවාල වුණොත් අපේ මේ රටේ ඇඟිල්ල තුවාල වුණොත් දවස් ගානක් නිමාඩු දීලා සල්ලි ගෙදෙට්ට ඉන්ෂුරන්ස් එකෙන් ගෙවලා එහෙම කරන්නේ. නමුත් ලංකාවේ ඔයිසි බොරල්ල ට්‍රැෆික් ඔයිසි බොරල්ල මැරුණා. කවුද මේ මහින්දානන්දේ පුතා යට කරගෙන ගියා? මොනවද හම්බුනේ? රුපියල් 15,000යි, රුපියල් ලක්ෂයයි. ඕකද ජීවිතේ? ඒ මනුස්සයා දරු පවුලට කවුද සලකන්නේ? ඒ හින්දා ඒවට ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕන. අපි දීලා තියෙන්නේ පවතින ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවාදී රජයක් යටතේ ඒවා සියල්ලම ලබා ගන්නට අපි මූලික වෙලා එවෙනුවෙන් කටයුතු කරමු. එකට මම සහතිකයක් දෙනවා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම ඉන්න සහෝදර නිලධාරිවරුනි. නැවත මුන් පස්සේ යන්න එපා. මොකද මෙච්චරකල් අපි දේශපාලනේ කතා කරේ නැහැ. නමුත් අපි කතා නොකර ඉන්න මේ දුර්දාන්ත නින්දිත දේශපාලක එකතු වෙලා දේශබන්දු තෙන්නකෝන්ලා වගේ මිනිස්සු ඉස්සරහට දාගෙන ටිරා නල්ස්ලා වගේ අර ගලේ පැහැරලා වහගන්න බැරුව දඟලන කොල්ල කන VSF වගේ දේවල් වලින් කොල්ල කන ඒ ඇමතිවරු කරන්නේ ඔබේ සාරය හුරා බොනවා. අවසානයේ මොනවද කරන්නේ? පොලිස් දෙපාර්තමේන්තුව පාපිස්ස වගේ ඇවිදි කුණු ජහජරාව සේනම් පිහිනව පාපිස්ස වගේ පොලිසි. ඒ කරලා පොලිසිය නැත්තර නැති කරනවා. උන් යනවා පාර්ලිමේන්තුවට.
මේ තත්ත්වයට අපි තිත තියෙනවා. තව මාස කීපයයි ඡන්දයක් ආව ගමන් ඔය තිත තියෙනවා. එදාට අපි බලාගමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. විශේෂයෙන්ම මම කියන්නේ අද දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වශයෙන් පත් කිරීම නිසා පොලිසිය බිඳ වැටි මහගන්න චුට්ටක්. මම පොඩි කාලයක් තුල කියන්න මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ. පහුගිය 7 වෙනිදා ගත්තොත් 7 වෙනිදා තියෙනවා පොලිස් නිලධාරීන් ඉන්ටඩික් වෙලා තියෙන 8 දෙනෙක්. ඊට පස්සේ මොකද්ද ඒ 8 දෙනාගේ 4 දෙනෙක් ඒ පුද්ගලයෝ 4 දෙනෙක්ම වංචා විමර්ශනාංශයේ පුද්ගලයින් මිනිසුන්ගේ සල්ලි වංචා සහගතව ලබා ගැනීම පිළිබඳව පුද්ගලයින් 8 දෙනෙක් ඉන්ටඩික් එක දවසට. ඊට පස්සේ 5 වෙනි මාසේ 8 වෙනිදා මුළු පොලිසියම ගංජා ගහනවා. කූඩුවේ ඉන්නවා මිනිහෙක් තංගල්ල පොලිසිය. හරිනම් තංගල්ල එච්.ඔ.ඒ. සමගයේ මුළු සියලු දෙනාම යවන්න ඕන. ඒ සියලු දෙනාම ගංජා ගහනවා. ගංජා ගහලා සේරම ගංජා බීලා කූඩුවේ ඉන්න ඇකියුස්කෙන් ගංජා අරගෙන ජීවිතේ පළවෙනි වතාවට මම මගේ ජීවිතේ ඇහුව පළවෙනි වතාව ඔය. මුළු පොලිසියම ගංජා බීලා එහෙම පොලිසියක් තමයි දේශබන්දු කරගෙන යන්නේ. ඊට පස්සේ 5යි 9 වෙනිදා සපුවස්කන්ධ පොලිස් සැරයන් සමග නිලධාරීන් 3 දෙනෙක් ගිහිල්ලා මදන මෝදකයක් තිබුණයි කියලා එක කඩේක ඒ මිනිස්සයාගේ බැංක් කාඩ් එක උදුරගෙන ගිහිල්ලා රෙක්කුට් රාලහම් කෙනෙක් කරනවා කෑෂ් පොයින්ට් එකට අරලා 150,000 ගන්නෝ සල්ලි අරගෙන 150,000 අරගෙන යනවා. දේශබන්දු තෙන්නකෝන්න කතා කරන ඔය සපුවස්කන්ධ හරේ ඉන්නවා දේශබන්දු තෙන්නකෝන්ගේ අග්‍ර පුරෝහිතේ. මම කැමති නෑ පුද්ගලයා නම කියන්නේ. ඔහුට කතා කරලා ඔහු දේශබන්දුර කතා කරපුවාම එවනවා කඳාන ඔයිසි. ඒ ඔයිසි තමයි ගිහිල්ලා මේ මිනිසුන් අත්තරුමුට ගන්න සල්ලිත් හොයාගෙන 150,000. ඊට පස්සේ 10 වෙනිදා 5යි 10 පොලිස් නිලධාරීන් 3 දෙනෙක් ඉන්ටඩික් කරනවා. මොකද්ද 119 කෝල් එකක් එනවා. 119 එකට යනවා ගෙදරකට. ඒ ගෙදර 150,000 හොරකම් කරනවා. යකෝ මේකද රටේ පොලිසිය? මේක අපි හැම වෙලේම කියන්නේ. ඇයි හේතුව? හේතුව මොකද්ද? මේ හේතුව තමයි පොලිස්පති පට්ටහොරෙක් දූෂිතෙක් කුඩුකාරෙන්ගේ ජීවත් වෙන මිනිහේ. එහෙමනම් පල්ලෙහාට ගලාගෙන ඉන්නේ ඒක. එයාට බෑ අණ කරන්න. එයාගේ පිළිපදින් නෑ. ඌ කනවා නම් අපිත් කන්න ඕනේ. ඌ කන්නේ 150,000 200. මචං අපි කමු පොඩි ගානකින් 50කින් 100කින් කියලා. ඒ හින්දා තමයි මෙහෙම කරන්නේ. මාල කඩාගෙන යනවා. පර්ස් කපාගෙන යනවා. මට දැන් අද කිව්වා මං පුදුම වුණා. මම මේ නිලධාරියෙක් එක්ක කතා කරපුවාම මට කිව්වා 11%කට වැඩි 11%යි 17%යි අතර ප්‍රමාණයක් ඉන්නවා කියලා. අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පොලිස් නිලධාරී මොකද්ද ඇයි කියලා මම ප්‍රශ්න කර කර අහනකොට ඒ රෙක්කුට් නිලධාරී සිය බොහෝ දෙනෙක් දේශපාලකින්ගේ උවමනාව මත පොලිසිය ඇතුළට දාපුවයි. මෙහෙම යන්න පුළුවන් ද රට? ලෝ ඇන් ඕඩර් කරන්න පුළුවන්? අයිස් අල්ලන්න යන එක අයිස් බීලා යන්නේ. දේශබන්දුගේ මුට්ටිය හිල්ලලා දැන් දේශබන්දුගේ කලිසමත් හිල්ලලා වැහැරෙනවා. අරයා ගැලේ පහර ගත්තා VSF දාගෙන ත්‍රස්තවාදීන සල්ලි දීපු ටිරා නලස්. දැන් දේශබන්දු තෙන්නකෝන් කලිසම දාගෙන දැන් ජනතාව දන්නවා මේ බඩුව කවුද කියලා. මීට පස්සේ නම් මල්මාල දාලා පෙරහැරේ ගිහලා ඔයකව පිළිගන්න එපා. ලැජ්ජයි. එහෙම කරනවා නම් තමුන්ලට ලැජ්ජයි. ඉස්කෝල වලට ගිහිල්ලා ওই දරුවෝ ලව්ව වන්දන්න එපා. මේ වගේ කාලකන්ණින්ට ඊට වඩා වන්දන්න ඕන පූජනීයත්වෙන් ඉන්න මිනිස්සු ඉන්නවා පොලිස් දෙපාර්තමේන්තුවේ. ඉතාම හොඳ ජීවිත ගත කරන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉඳන් කොස්තාපල් රේදුරු වෙනකන් ඉන්නෝ WPC ලා ඉන්නෝ. ඉතාම හොඳ නිලධාරී. ඒ නිලධාරීන් අද හැංගිලා පැත්තකට වෙලා ඉන්නේ. ඇයි? මෙයා ඊට වඩා බලවතේ. මෙයා තමයි සියලු දේවල් කරන්නේ. මෙයාගේ ඕඩර්ස් අපි අනන්ත අප්‍රමාණ කිව්වේ ඒකයි. එපා මේ වගේ කෙනෙක්ව පත් කරන්න. එහෙම නැතුව අපිට මට ඉඩන් නඩු නැහැ දේශබන්දුත් එක්ක. මට නැත්තම් දේශබන්දුත් එක්ක වෙන ගනුදෙනුවක් නැහැ. ඒ හින්දා තමයි අපි ඒක කිව්වේ විශේෂයෙන්ම. ඊළඟ දේ ඔබ විශ්වාස කරනවාද මේ කාලය තුල ජනවාරි ඉඳන් මේ මාසේ අද 10 වෙනිදා වෙනතුරු පොලිස් නිලධාරීන් 1537 දෙනෙක් සේවයේ ඉන්ටඩික් සේවය අතහැරලා ගිහිල්ලා කොහොමද රටක පොලිසියක් ගෙනියන්නේ? දැනට නිලධාරි හිගය විශාලයි. එක පොලිසියක් ගන්නකොට ඒ පොලිසිය නිලධාරින් නැහැ. අද තාමත් පොලිසිවලට කාබන් පෑන නැහැ, කාබන් කොලේ නැහැ, පැන්සල නැහැ.
එහෙම තත්ත්වයකට පත් වෙලා තින්. හැබැයි මේගොල්ලෝ ලක්ෂ ගණන් අරගෙන මිනිමරනවා. මේ තත්ත්වේ නවතින්න නම් නවත්තන්න බෑ නිකන්. නවත්තන්න නම් විශාල පෙරලියක් තුලින් පුළුවන්. ඒ පෙරලිය ඔබගේ පරමාධිපත්‍ය තුලින් සිද්ධ විය යුතුමයි. එහෙමනම් ඔබගේ ඡන්දය පරමාධිපත්‍ය හොඳට මතක තියාගන්න. ජනතාවාදී ආණ්ඩුව පිහිටවිය යුතුමයි. මේ තට්ටුමාරු දේශපාලනයට නැවත නැවත දෙන්න එපා. අවුරුදු 76 31 කරුවේ ඒක. රනිල් වික්‍රමසිංහ ලැජ්ජා වෙන්න ඕනේ. හාල් කිලෝ 20ක් කරගෙන අහිංසක මිනිස්සුන් බෙදෙනවා. ඒකෙන්ම තේරෙනවා රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියයි. රනිල් වික්‍රමසිංහ අවුරුදු 76 31 අවුරුදු 45 31 පාර්ලිමේන්තුවේ හිටපු කෙරුවව පේනවා. හාල් කිලෝ 20 හාල් මුට්ටේ. යකෝ එහෙම කෙරුවනම් නිෂ්පාදන ආර්ථිකය export import export ආර්ථිකය තියෙනවද රටේ? නෑ. මොනවද කරන්නේ? දුප්පත්කම මේන්ටේන් කරනවා. අනිත් ඒ සේරම කරන්නේ මොකද්ද? දුප්පත්කම මේන්ටේන් කරනවා. අර කතාවකට මම දැක්කා කියනවා මාළු කිලෝ එක බෙද බෙදා යනවා. නමුත් කවුරුත් කැමති නැහැ බිලිකොක්ක් දෙන්න. මාළු අල්ලන් කාපන් කියලා. කරන්නේ මේගොල්ලෝ දුප්පත්කම මේන්ටේන් කරනවා. ඒක තමයි ලේසි. ඒ දෙයට නැවත අහුවෙන්න එපා. එහෙම අහුවෙන හින්දා තමයි මේ වගේ සියලු ආයතන බෙදවැටලා ඉවරයි. ලංකාවේ සමස්තයක් වශයෙන් ආර්ථික දේශපාලන සමාජීය සියල්ල හඩම් වැටලා ඉවරයි. ඒ නිසා තමයි අපි රටේ ජනතාවගෙන් කරුණා කරලා ඉල්ලන්නේ මේ වගේ මිනිමරුන් සල්ලිවලට මිනිමරණ පොලිසිය මේ රටේ ඇති වෙනවා නම් දිගින් දිගටම ඔබගේ ජීවිතයේ දැඩි අවදම්. එහෙමනම් ඔබට තියෙන්නේ මේක වෙනස් කරන්න ඕනේ. වෙනස් වෙ යුතුයි. මම ඉල්ලීමක් කරන සමස්ත පොලිස් නිලධාරි සියලු දෙනාගෙන් නැවත නැවත ඔබ හිතන්න මේ ගැන බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිස් දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you. Hello. Hello, sir. මේ සර් කොහොමද පින්වදේ සර් වැඩක් නැහැ කතා කරලා ඕව සර්ට් ඉතින් ආයි දන්නවනේ ඕන දෙයකට හොඳ මැරෙන්න හරි ඉන්නවා පස්සේ කතා කරමු හරි සර් වැඩි හරිනේ ඕකේනේ හරි ජය ඕ හරි හරි සර් හරි ජේසු පීටයි